ඉතින් මේ දවස්වල එන්න එන්නම ස්ථාවර තැන්පතු පොලිය අනුපාතික අඩු වෙන හින්දා ගොඩාක් අය මගෙන් අහනවා මේ ස්ථාවර තැන්පතු නැතුව මුදල් ආයෝජනය කරන්න පුළුවන් වෙනත් ආයෝජන මාර්ග ගැන වීඩියෝ එකක් අරගෙන ඉන්න කියලා. ඉතින් ඒ හින්දා මම අද වීඩියෝ එකක් අරගෙන ආවා. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා ලංකාවේ මේ දවස්වල කරන්න පුළුවන් විකල්ප ආයෝජන මාර්ග ගැන සියලුම විස්තර. ඒ වගේම මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා ස්ථාවර තැන්පතු වලට සාපේක්ෂව ඒ එක එක ආයෝජන මාර්ගයේ තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා. ඉතින් අද මම තෝරගත්ත ආයෝජන මාර්ග ටික තමයි මේ තියෙන්නේ. පළවෙනි එක තමයි භාණ්ඩාගාර බිල්පත්හා භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය. දෙවෙනි එක තමයි කොටස් වෙළඳපොළ ආයෝජනය. තුන්වෙනි එක තමයි ඉඩම් සහ ගොඩනැගිලි මිලදී ගැනීම. හතරවෙනි එක තමයි රත්තරන් මිලදී ගැනීම. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අවසාන වෙනකල් එකතු වෙලා හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු වලට සාපේක්ෂව මේ එක එක ආයෝජන මාර්ගවල තියෙන වාසි මොනවද අවාසි මොනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලට බැංකුවක් එක්ක හරි ෆයිනෑන්ස් කම්පැනි එකක් එක්ක හරි ගනුදෙනු කරද්දී මොකක් හරි ගැටලුවක් ඇති වෙලා තියෙනවද? ඔයාලට ඇති වෙච්ච මේ ගැටලුව පහලින් කමෙන්ට් කරන්න මම ඒකට අනිවාර්යෙන්ම උත්තර දෙනවා. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් වීඩියෝ එක බලන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් පළවෙනි එක තමයි මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය. ඉතින් ඔයා දන්නව නම් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර නිකුත් කරන්නේ රජය මගින්. එහෙම නිකුත් කරන්න හේතුව තමයි රජයට අවශ්‍ය අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් තමයි රජය මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර නිකුත් කරන්නේ. ඉතින් මෙතනදී සරලවම වෙන්නේ ඔයා රජයට යම් කිසි ණය මුදලක් ලබා දීම. ඉතින් ඔයා රජයේ සුරකුම්පත් එහෙමත් නැත්නම් භාණ්ඩාගාර බිල්පත් වල හරි භාණ්ඩාගාර බැඳුම් කරවල හරි ආයෝජනය කරනොත් මෙන්න මේ වගේ වාසි වලට ලබා ගන්න පුළුවන්. ඉතින් ලෝක සම්මතයක් තියෙනවා රජයේ සුරකුම්පත් වල ආයෝජනය කිරීම ඉතාමත්ම අඩු අවදානම්කාරී ආයෝජන මාර්ගයක් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ රජයේ සුරකුම්පත් වල ආයෝජනය කරත් ඔයාගේ ආයෝජනය කරපු මුදල ඔයාට නැතිවෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අවමයි කියලා. ඉතින් ඊළඟ වාසිය තමයි මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවලට රජයෙන් ගෙවන පොලි අනුපාතිකේ සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතු පොලි අනුපාතිකයට වඩා ඉතාමත්ම ඉහළයි. ඉතින් ඔයාට පහුගිය කාලේ මතක නම් 22-23 ස්ථාවර තැන්පතු වලට ගෙවනකොට සාමාන්‍ය භාණ්ඩාගාර බිල්පත් වලට ගිව්වා 32-35 වගේ අතිවිශාල පොලි අනුපාතික. ඉතින් ඒක ස්ථාවර තැන්පතු එක්ක සංසන්දනය කරලා බලද්දී තියෙන වාසිදායක ලක්ෂණය. ඉතින් මේ රජයේ සුරකුම්පත් වල ආයතන කිරීමේ තියෙන ප්‍රධාන අවාසියක් තමයි මේ ණය අවදානම කියන එක. මම ඔයාලට මුලින්ම කිව්වා මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයතන කිරීමෙන් වෙන්නේ ඔයා රජයට යම්කිසි ණය මුදලක් ලබා දීම කියන. ඉතින් රජයට පුළුවන් ඔයා ලබා දීලා තියෙන මේ ණය මුදල වෙනුවේ ආපසු මුදල් ගෙවීම ප්‍රමාද කරන්න. එහෙමත් නැත්නම් නොගෙවා ඉන්න. ඔයාට මතක නම් පහුගිය කාලෙදී මේ දේශීය ණය ප්‍රතිව්‍යෝගතකරණය කිරීම කියන කතාව හරහා මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර යන්ට යම් කිසි චකිතයක් අරගෙන ආවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ආවොත් රාජ්‍යයට තීරණය කරන්න පුළුවන් මේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කර හරහා ලබාගත් මුදල ආපහු ගෙවනවද නැද්ද කියලා තීරණය කිරීමේ හැකියාවක් රාජ්‍යයට තියෙනවා. ඉතින් ඔන්න ඔය අවදානම මේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල තියෙනවා. ඉතින් ඊළඟ අවාසිය තමයි ඔයාට භාණ්ඩාගාර පිල්පත් වල හරි බැඳුම් කරවල හරි ආයෝජනය කළාට පස්සේ මාසික ආදායමක් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඔයා දන්න ඔයාට පුළුවන් ස්ථාවර තැන්පතුවක් දාලා මාසයක් ගානේ වුණත් පොලිය ලබා ගන්න. හැබැයි මේ රජයේ සුරකුම්පත් වල මාසයක් ගානේ ඔයාට ආදායමක් ලබා ගැනීම හැකියාවක් නැහැ. ඉතින් මම දකින විදිහට මේක එක්තරා විදිහේ ලොකු අවාසියක් ස්ථාවර තැන්පතු එක්ක සංසන්දනය කරලා බලද්දි. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම සම්බන්ධ. ඉතින් ඔයා කොටස් වෙළඳපොළ හරහා යම් කිසි සමාගමක කොටස් මිලදී ගත්තොත් ඔයා ස්වයංක්‍රීයවම ඒ සමාගමේ හිමිකරුවෙකු එහෙමත් නැත්නම් කොටස් හිමියෙකු බවට පත් වෙනවා. එතකොට ඔයාට ඒ සමාගමේ ඍජු අයිතියක් ලැබෙනවා. ඉතින් ස්ථාවර තැන්පතු එක්ක සංසන්දනය කරලා බලද්දී මෙන්න මේ වගේ වාසි තියෙනවා කොටස් වල ආයෝජනය කරනවා නම්. එයින් පළවෙනි එක තමයි හිමිකාරීත්වය සහ ලාභාංශ කියන එක. මම කලින් කිව්වා වගේ ඔයා යම් කිසි සමාගමක කොටස් වල ආයෝජනය කරත් ඔයා කෙනින් මේ සමාගමේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා.
ඒ වගේම මේ සමාගම ලබන ලාභයෙන් කොටසක් ඔයාට ලාභාංශ විදියට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මම දකින විදියට ලොකු වාසියක්. ඉතින් ඊළඟ වාසිය තමයි ඔයා ආර්ජන කරපු මූලික මුදලේ එහෙමත් නැත්නම් ප්‍රාග්ධනයේ වටිනාකම වැඩි වීමේ හැකියාවක් තියෙනවා. ඔයා දන්නවා ඔයා ස්ථාවර සම්පතක් විදියට ආර්ජනය කරන මූලික මුදල කල්පිරීමේදී උනත් කිසි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් විදියට ඔයා රුපියල් ලක්ෂ 10ක මුදලක් අවුරුද්දක කාලයක ස්ථාවර සම්පතක් විදියට දැම්මොත් ඔයාට ලැබෙන පොලියට අමතරව ඔයා රුපියල් ලක්ෂ 10 ආර්ජනය රුපියල් ලක්ෂ 10ම තමයි. ඒක වැඩි කර ගැනීම හැකියාවක් ඔයාට නැහැ. ඔයා කොටස් වෙනද පොල කොටස් වල ආර්ජනය කළත් ඔයා ආර්ජනය කරපු මූලික මුදල වැඩි කර ගැනීම හැකියාවක් ඔයාට තියෙනවා. ඒකට අපි කියන්නේ ප්‍රාග්ධන ලාභ ලැබීමේ හැකියාවක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා යම්කිසි සමාගමක රුපියල් ලක්ෂයක් ආයෝජනය කරලා කොටස් මිලදී ගන්න ඒ සමාගමේ කොටසක මිල රුපියල් 10යි කියලා අපි හිතමු. එතකොට ඔයාට ඒ සමාගමේ කොටස් 10000ක් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. අපි හිතමු මාස දෙකකට විතර පස්සේ ඔය සමාගමේ කොටසක මිල රුපියල් 20 දක්වා ඉහළ ගියා කියලා. එතකොට දැන් ඔයාගේ ආයෝජනයේ වටිනාකම තමයි මේ රුපියල් 20 වැඩි කිරීම ඔයා ළඟ තියෙන කොටස් ගණන. ඒ කියන්නේ 20 වැඩි කිරීම 10000. එතකොට ඔයාගේ ආයෝජනයේ අද තියෙන වටිනාකම තමයි රුපියල් ලක්ෂ 2යි කියන්නේ. අන්න ඒ විදිහට ඔයා ආර්ජන කරන සමාගමේ කොටස් මිල ඉහළ ගියොත් ඔයාට ප්‍රාග්ධන ලාභ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයා මේ කොටස් වෙළඳ පොළ ආයෝජනය කළොත් ඊළඟ එක තමයි බදු ප්‍රතිලාභ. ඉතින් ස්ථාවර තැන්පතු එක්ක සංසන්දනය කරලා බලද්දී කොටස් වෙළඳ පොළ ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ බද්දෙන් නිදහස්. ඒ කියන්නේ ඔයාට කොටස් වෙළඳ පොළ ආයෝජනයෙන් ලැබෙන ආදායම වලට හරි ප්‍රාග්ධන ලාභ වලට හරි බදු ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒක ස්ථාවර තැන්පතු එක්ක සංසාධනය කරලා බලද්දී තියෙන වාසිය. කොටස් වෙළඳ පොළ ආර්ජනයේ තියෙන අවාසි මොනවද කියලා බැලුවොත් පළවෙනි එක තමයි ඉහළ අවදානමක් තියෙනවා. මොකද ඔයා ආර්ජනය කරන්නේ යම් කිසි සමාගමක. මේ සමාගම ඉස්සරහට ලාභ ලබන්න පුළුවන්, ලාභ නොලබන්නත් පුළුවන්. ඒ වගේම මේ සමාගමේ කොටසක මිනේ වටිනාකම අඩුවීමේ අවදානමකුත් තියෙනවා. ඉතින් ඊළඟ අවාසිය තමයි මේ අවිනිශ්චිත ප්‍රතිලාභ කියන එක. අර කලින් කිව්වා වගේ ඔයා ආර්ජනය කරපු සමාගම පාඩු ලැබුවොත් ඔයාට ලාභාංශ විදියට ලැබෙන මුදල් නොලැබී යන්න හරි එහෙමත් නැත්නම් හිතපු තරම් ලාභාංශයක් නොලැබී යාමේ හරි අවදානමක් මෙතන තියෙනවා. ඊළඟ එක තමයි මේ සුලභතාවය කියන්නේ. ඔයා අද සල්ලි ටිකක් අරගෙන එළියට බැස්සොත් ඔයාට ස්ථාවර තැන්පතුවක් දාන්න ඕන තරම් ආයතන මේ ලංකාවේ තියෙනවා. බැංකු තියෙනවා, ෆයිනෑන්ස් කම්පැනිස් තියෙනවා. නමුත් ඔයා කොටස් වෙළඳ පොළ ආයෝජනය කරනවා නම් ඔයාට ඒක කරන්න වෙන්නේ කොටස් තරවකාර සමාගමක් හරහා. ඉතින් කොටස් තරවකාර සමාගම් හැම නගරයකම නැහැ. ඉතින් එහෙම නෙමෙයි බැංකු හරි ෆයිනෑන්ස් කම්පැනි හරි ගත්තොත් ලංකාවේ ඕනෑම දුෂ්කර ප්‍රදේශයක වුණත් අපිට දැක බලා ගන්න පුළුවන්. අන්න ඒකයි මම මේ සුලභතාවය කියන එකෙන් අදහස් කළේ. ඉතින් ඊළඟට තියෙන අවාසිය තමයි මේ ස්ථාවර තැන්පතුවක් දානවා කියන එක හරි සරලයි. ඔයාට බැංකුවක් තෝරගත්තා, ඒ අදාළ බැංකුවකින් ස්ථාවර තැන්පතුවක් දාන එක තමයි කරන්න තියෙන්නේ. ඒකට ඔයාට ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයා කොටස් වෙළඳ පොළ කොටස් වල ආයෝජනය කරනවනම් ඊට කලින් ඔයා හොයලා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ අදාළ සමාගමේ දැනට තියෙන මූල්‍ය ස්ථාවරත්වය, දැනට ඒ සමාගම ලාභ ලබනවද පාඩු ලබනවද, මේ සමාගම පටන් අරන් තියෙන්නේ කවුද, මේකේ ආරම්භකය කවුද, මෙන්න මේ වගේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඔයාට හොයලා බලන්න සිද්ධ වෙනවා ඔයා කොටස් වෙළඳ පොළ ආයෝජනය කරනවා නම්. ඉතින් ඔන්න ඔය කියපු අවාසිත් තියෙනවා මේ කොටස් වෙළඳ පොළ ආයෝජනය කරනවා නම්. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ඉඩම් හා දේපළ මිලදී ගැනීම කියන එක. ඉතින් අපි දන්නවා අපි ඉඩමක් හරි දේපලක් හරි මිලදී ගන්නේ එක්කෝ අනාගතයේදී මිලදී ගත්ත මුදලට වඩා වැඩි මිලකට විකුණලා ලාභයක් ලබා ගැනීමේ අරමුණින්. එහෙමත් නැත්නම් අපි දේපලක් මිලදී ගන්නේ කුලියට දීලා බදු ආදායමක් ලබා ගැනීමේ අරමුණින්. ඉතින් ස්ථාවර තැන්පතුවට සාපේක්ෂව මේ දේපල මිලදී ගැනීමේ තියෙන වාසි මොනවද කියලා බැලුවොත්, ඉතින් ඔයා ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක දේපලක් මිලදී ගත්තොත් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන් ස්ථාවර තැන්පතුවට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න. ඒක දේපලවල ආයෝජනය කිරීමේ තියෙන ප්‍රධානතම වාසිදායක ලක්ෂණය. ඒ වගේම ඔයාට පුළුවන් යම් කිසි දේපලක් මිලදී ගත්තට පස්සේ ඒ දේපල කුලියට ලබා දීලා බදු ආදායමක් ලබා ගන්න. උදාහරණයක් විදියට ඔයා නාගරික ප්‍රදේශයකින් යම් කිසි ගොඩනැගිල්ලක් මිලදී ගත්තා කියලා හිතමු. ඔයාට පුළුවන් මේ ගොඩනැගිල්ල කුලියට ලබා දීලා මාසයක් ගානේ බදු ආදායමක් ලබා ගන්න. ඊළඟ එක තමයි මේ දේපලේ පාලනය සහ කළමනාකරණය තින්නේ ඔයාගේ අත. ඉතින් ඔයාට පුළුවන් අවශ්‍ය විදියට කළමනාකරණය කරලා මේ දේපලෙන් ලැබෙන ප්‍රතිලාභයන් වැඩි කරගන්න. හැබැයි මේ ඉඩම් හා දේපල මිලදී ගැනීම මෙන්න මේ වගේ අවාසිත් තියෙනවා. ඔයා දන්නවා මේ ඉඩම් හා දේපල මිලදී ගැනීම සම්බන්ධයෙන් පෙර වියදම් සෑහෙන්න තියෙනවා. නීති ගාස්තු, මුද්‍ර ගාස්තු මේ වගේ විශාල වියදම් ප්‍රමාණයක් දරන්න සිද්ධ වෙනවා
ඔයා ඉඩමක් හරි දීපලක් හරි මිලදී ගන්නවනะ ඒ වගේම ඔයාට සිද්ධ වෙනවා මේ ඉඩම හෝ දීපල නඩත්තු කිරීම වෙනුවේ යම් කිසි මුදලක් පියදම් කරන්න ඉතින් ඊළඟ අවශ්‍යතාවය තමයි මේ ද්‍රවශීලතාවය කියන්නේ ද්‍රවශීලතාවය කියන එකෙන් අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මුදල් බවට පරිවර්තනය කර ගැනීම හැකියාව ඉතින් ස්ථාවර තැන්පතුවක් දැම්මොත් ඔයාට අද හිතුනොත් මට ඕනේ මේ ස්ථාවර තැන්පතු විසාලේ ටික ලබා ගන්න ඕනේ කියලා ඔයාට පුළුවන් බැංකුවට හරි ෆයිනන්ස් කම්පැනිට ගිහිල්ලා ඒ ස්ථාවර තැන්පතු විසල්ලි ඉක්මනටම ලබා ගන්න. හැබැයි ඔයා ඉඩමක හරි දේපලක හරි ආයෝජනය කරපු කෙනෙක් නම් ඔයාට ඕන ඕනේ විදිහට මේක මුදල් බවට පරිවර්තනය කරගැනීම හැකියාවක් නැහැ. ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. ඉතින් ද්‍රවශීලතාවය අඩු වීම ඉඩම්හා ගොඩනැගිලිවල ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අපිට දකින්න ලැබෙන එක අවාසිය. ඊළඟ එක තමයි නීතිමය සංකීර්ණතාව කියන්නේ. ඔයාට සල්ලි තිබූ පමණින් කැමැත්ත තිබූ පමණින් ඔයාට ඉඩමක් හරි දීපලක් හරි මිලදී ගන්න බෑ. ඒ වෙනුවෙන් ඔයා සම්පූර්ණ කරන්න උන නීතිමය අවශ්‍යතා ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට උසාවියේ නඩුවක් යන දීපලක් ඔයාට මිලදී ගන්න බෑ. උදාහරණයක් විදිහට ටයිටල් එක ක්ලියර් නැති. එහෙමත් නැත්නම් අයිතිය පැහැදිලි නැති ඉඩම්හා දීපල මිලදී ගත්තට වැඩක් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ නීතිමය සංකීර්ණතා ගොඩාක් මේ ඉඩම්හා දීපලවල ආයෝජනය කිරීමේදී ඉතින් ඊළඟ එක තමයි අදාළ වෙන බදු. සාමාන්‍යයෙන් මේ ඉඩම්හා දීපලවල ආයෝජනය කළාට පස්සේ අපට සිද්ධ වෙනවා ප්‍රාග්ධන ලාභ බද්දක් ගෙවන්න. එතනදී අදහස් වෙන්නේ යම් කිසි දවසක අපි ඉඩමක් හරි දීපලක් හරි මිලදී ගත්ත මුදලට වඩා වැඩි මුදලකට විකුණුවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට බද්දක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපි මේ ප්‍රාග්ධන ලාභ බද්ද කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්තරා විදියක එකවාසිය. ඉතින් අපි ඊළඟට බලන්නේ මේ රත්තරන් වල ආයෝජනය කිරීම. සාමාන්‍යයෙන් ලෝක සම්මතයක් තියෙනවා මේ රත්තරන් කියන්නේ සේෆ් හෙවන්. එහෙමත් නැත්නම් ආරක්ෂාකාරී වත්කමක් කියලා. විශේෂයෙන්ම ආර්ථික අවපාත තත්ත්වයකදී රත්තරන් වල ආයෝජනය කිරීම වඩාත් සුදුසුයි කියලා තමයි ලෝක ආර්ථික විශේෂඥයෝ. එහෙමත් නැත්නම් ආයෝජන විශේෂඥයෝ පවසන්නේ. නමුත් ස්ථාවර තැන්පතු එක්ක සංසන්දනය කරලා බලද්දී මෙන්න මේ වගේ අවාසිදායක ලක්ෂණ තියෙනවා මේ රත්තරන් මිලදී ගැනීම. පළවෙනි එක තමයි ආදායමක් නොමැති වීම. කලින් කෝ වගේ ස්ථාවර තැන්පතුක වගේ ඔයාලට මාසෙන් මාසෙට ආදායමක් ලබා ගන්න විදියක් නැහැ ඔයා රත්තරන් වල ආයෝජනය කළොත්. ඊළඟ එක තමයි මේ මිල අස්ථාවරත්වය කියන්නේ. ඔයාලට ඇහිලා ඇති ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඉහළ ගියා, පහළ ගියා, ඒ වගේ ප්‍රවෘත්ති ඔයාලට ඇහිලා ඇති. ඉතින් ලෝක වෙළඳපොලේ සිද්ධ වෙන මේ මිල උච්චාවචනයන්ට අනුව ඔයාගේ ආයෝජනයේ වටිනාකම ඉහළ පහළ යන්න පුළුවන්. ඊළඟ එක තමයි මේ ප්‍රතිලාභයක් සහතික කරගන්න විදියක් නැහැ. ඒකත් අර කලින් කිව්ව වගේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ පහළ යන විදියට ඔයාගේ ප්‍රතිලාභය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි ඔයා රත්තරන් වල සැලකිය යුතු මුදලක් ආයෝජනය කරනවා නම් ඔයාට ගබඩා කිරීම සහ ආරක්ෂාව වෙනුවෙන් යම් කිසි මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය වගේ අවාසි තියෙනවා රත්තරන් වල ආයෝජනය කරනවා නම්. ඉතින් ඊළඟට අපි බලන්නේ මේ මං කලින් කියපු ආයෝජන මාර්ගත් එක්ක සංසන්දනය කරලා බලනකොට ස්ථාවර තැන්පතු වල තියෙන ධනාත්මක ලක්ෂණ මොනවද? එහෙමත් නැත්නම් වාසි මොනවද කියන. සාමාන්‍ය ලෝක සම්මතයක් තියෙනවා ස්ථාවර තැන්පතු වල ආයෝජනය කිරීම සම්බන්ධව තියෙන අවදානම ඉතාමත්ම අඩුයි කියලා. දෙවෙනි එක තමයි ඔයාගේ ආදායම ඔයාලට පුරෝකථනය කරන්න පුළුවන්. ඔයා දන්නව ස්ථාවර තැන්පතුවක් දැම්මට පස්සේ ආවල් දවසර මට මෙච්චර ප්‍රමාණයක පොලි ආදායමක් ලැබෙනවා කියලා. ඊළඟ වාසිය තමයි තේරුම් ගන්න හරිම පහසුයි. ස්ථාවර තැන්පතු කියන්නේ ඉතාමත්ම සරල ආයෝජන මාර්ගයක්. සාමාන්‍ය අවබෝධය තියෙන ඕනෑම කෙනෙකුට මේ ස්ථාවර තැන්පතු වල ආයෝජනය කිරීම ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි මේ වෙළඳපොළ ස්ථාවරත්වයක් නෑ. මොකද කොටස් රත්තරන් දීපල වගේ නෙමෙයි. ඔයා ස්ථාවර තැන්පතුවක් දැම්මට පස්සේ ඒකට නිශ්චිත ප්‍රතිලාභයක් නිශ්චිත දවසකදී ඔයාට හම්බෙනවා. ඉතින් ලෝක ආයෝජන විශේෂඥයෝ නම් කියන්නේ අපේ ආයෝජන කලඹේ එහෙමත් නැත්නම් පෝට්ෆෝලියෝ එකේ සමබරතාවයක් තියාගන්න ඕනේ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා යම්කිසි මුදලක් ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මත ඔයා ආයෝජනය කරන මුදල විවිධාංගීකරණය කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදියට ඔයාගේ අරමුණ මාසිකව යම්කිසි මුදලක් අරගෙන ඒකෙන් ජීවත් වෙන එක නම් ඔයාට කරන්න තියෙන හොඳම ආයෝජන මාර්ගය තමයි ස්ථාවර තැන්පත්. ඒ වගේම ඔයාගේ අරමුණ දීර්ඝ කාලීනව යම්කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න නම් ඒ වගේම ඔයාට මාසිකව යම්කිසි මුදලක් අවශ්‍ය නැත්තම් ඔයාට කරන්න පුළුවන් ආයෝජන මාර්ගය තමයි ඉඩම්හා දීපලවල ආයෝජනය කිරීම. ඉතින් මෙන්න මේ විදිහට ඔයා ආයෝජනය කරන්න ඕනේ මොකේද කියලා තීරණය වෙන්නේ ඔයා මේ ආයෝජනය කිරීම මගින් ලබා ගන්නා ප්‍රතිලාභය අවශ්‍ය වෙන්නේ මොකටද කියන එක මත. ඉතින් නිතරම උත්සාහ කරන්න සමබර ආයෝජන කලබක් පවත්වාගෙන යන්න. නිතරම ඔයාගේ ආයෝජන අරමුණ වෙනුවෙන් ඔයාගේ ආයෝජන ක්‍රමය පවත්වාගෙන යන්න. එතකොට ඔයාට පුළුවන් ඔයා ආයෝජනය කරපු මුදලට ඉහළම ප්‍රතිලාභයක් ලබා ගන්න.
ඉතින් හිතනවා මම මේ වීඩියෝ එකේ මෙච්චර වෙලා කියපු දේවල් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් පුළුවන් තරම් එක්මනටම හමු වෙමු. ගිහින් එන්නම් සුබ දවසක්.